දැන් රට විවෘතයි වැඩි පරිස්සමක් ඕනමයි ලයිෆ් එක රීස්ටාර්ට් කරන්න ප්‍රතිශක්තිය තෝරෙමයි මාමයිට් වල ඇති විටමින් B9 සමගින් නිරෝගී ප්‍රතිශක්තිය පවත්ව ගමු මේ ඇමති මණ්ඩලයේ පත් කිරීමේදී ඇමතිවරුන් කීප දෙනෙක් සඳහා විශේෂයෙන්ම රාජපක්ෂ පවුලේ ඇමතිවරුන් කීප දෙනෙක් සඳහා විෂයන් 150කට අධික ප්‍රමාණයක් පැවරලා තිබෙනවා ඒකත් මම හිතනවා ඉතාමත් භයානක පූර්වාදර්ශයක් කියලා මොකද හේතුව තවත් ඇමතිවරු 28ක් සහ නියෝජ්‍ය ඇමතිවරු 39 දෙනෙක් ඉන්නවා විශේෂයෙන්ම විෂය භාර ඇමතිවරු රාජ්‍ය ඇමතිවරු එතකොට මේ රාජ්‍ය ඇමතිවරු 39 දෙනා සහ විෂය භාර කැබිනට් ඇමතිවරු 28ක් සිටියදී ඒ විෂයන් අතරින් විෂයන් 150කට අධික ප්‍රමාණයක් රාජපක්ෂ පවුලේ සමාජිකයන් අතර බෙදා හදා ගැනීම හරහා සිදු වෙලා තිබෙන්නේ ජනතාව රටක් හැටියට විශ්වාස කරලා බාර දුන්නු වගකීම වෙනත් ආකාරයකට යොදා ගැනීමක් ඒ වගේම මම විශ්වාස කරනවා ඒකත් බලය සහ තමන්ට තිබෙන ඒ විවස්ථාමය අයිතිය වැරදි විදියට පරිහරණය කිරීමක් හැටියට මම දකිනවා ඒත් එක්කම තමුන්වහන්සේ දකින්න ඇති දැන් ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවේදී නිතර ආණ්ඩුවේ සමාජිකයන් නැත්නම් මන්ත්‍රීවරු නැමැතිවරුන් කිව්වා මේ විවස්ථා සංශෝධනයක් ගැන නව විවස්ථාවක් ගෙනීම ගැන ඒතු නව විවස්ථාවක් ගෙනීම ගැන ඒගොල්ලෝ මතු කරන කාරණාව තමයි 3/2 බලයක් ඒ අයට ලැබුණා ඒ නිසා 3/2 බලය පාවිච්චි කරලා අලුත්ම විවස්ථාවක් අපි රටට ගේනවා 1978 විවස්ථාව එහෙම් පිටින්ම විසි කරලා දාලා අලුත් විවස්ථාවක් ගේනවායි කියලා ඒගොල්ලෝ කියනවා මේකෙන් අදහස් කරන්නේ පැහැදිලි ලෙසම අපිට පේනවා 1978 විවස්ථාවේ අඩුපාඩුකම් දුර්වලකම් කීප වතාවක් විවස්ථාව සංශෝධනය කරමින් නැති කිරීම හරහා මකලා තිබෙනවා අඩුපාඩු සකස් කරලා තිබෙනවා තවත් අඩුපාඩු තියෙන්න පුළුවන් වර්තමානයේට ගැලපෙන්නේ ඒවා වෙනස් කිරීම වෙනුවට නව විවස්ථාවක් පිළිබඳව මේ කතා කිරීම හරහා මේ 3/2 බලය පාවිච්චි කිරීම එයා යොදව ගන්න යන්නේ යම් ආකාරයක තම දේශපාලන අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක කරන විවස්ථාවකට නම් ඒක බරපතල ආකාරයෙන් වැරද්දක් රටට ක්‍රියාත්මක වෙන්න උත්සාහ දරන අවස්ථාවක් හැටියට අපි දකිනවා. මොකද මට මතක් වෙන්නේ JR ජයවර්ධන ජනාධිපතිතුමාගෙන් වරක් මාධ්‍යවේදියෙක් ඇහුවා 1978 විවස්ථාව වෙනස් කිරීමක් ගැන ඒ කාලයේ තිබුණු කතාබහ පිළිබඳව. චන්දිකා කුමාරතුංග මහත්මිය උත්සාහ කළා එතුමිය 1994 බලයට පත් වුණාම විවස්ථාව වෙනස් කරන්න. ඒ මොහොතේ තමයි JR ජයවර්ධන ජනාධිපතිතුමාගෙන් මේ වගේ ප්‍රශ්නයක් ඇහුවේ. මොකද JR ජයවර්ධන ජනාධිපතිතුමා දුන්න උත්තරේ එතුමා කිව්වා විවස්ථාව කියන දරුවා බේසමක තියලා නෑව්වට කමක් නෑ. හැබැයි දරුවයි වතුරයි දෙකම විසිකලොත් ඒක රටට මහා අනතුරක් සිදු වෙනවායි කියලා. මටත් හිතෙනවා ඒක හරි කියලා. මොකද හේතුව මේ මොහොතේ විවස්ථාවන් ගැන නොයෙක් කතාබහ රටේ තිබුණා. පසුගිය ආණ්ඩුවත් නව විවස්ථාවක් ගැන කෙටුම්පත් ගැන නොයෙක් ආකාරයේ සාකච්ඡාවන් කරා. මම කියන්නේ ඒ සියලු කාරණා සැලකිල්ලට අරගෙන කඩමුඩිය හදන විවස්ථාවක් නෙවෙයි අවශ්‍ය නම් රටට ගැලපෙන වෙනස් කළ යුතු ව්‍යවස්ථාවක් අවශ්‍ය නම් ඒ පිළිබඳව සමාජ කතිකාවක් ඇති කිරීම ඉතා වැදගත්. Breaking.lk